ඡාතිකෙන් ගොඩක් ගුටි කාලා තිනානේ. ඔව්. දෙකක් දෙකක් මතක් කරමුද අපි. දාගෙන ගහලා 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 මට තරහ ගිහලා මාත්‍යාට ඊටසේ වැලි ගහන්න ගත්තා. වාහනට නැගලා යන්න යනකොට මම වැලි ගැව්වා වාහනේට. ආයි ඇවිල්ලා බෑල ගැව්වා මට. ඉතින් මට ඒ පහ වුණා එදා. සිහින් දෝ දුවේ ඔබට තුලෝවේ කොමනමයි මාදන්නේ එනම ගේ සින්දුලින් දිල් මෙනවා ගොඩක් කැමති සින්දුවක් මොකද්ද තියෙන්නේ මුතුපාර එක කියලා තියෙනවාගේ සින්දුව ඒක වැඩි ප්‍රසිද්ධ නෑ ඒක මම ඊළඟට රීමේක් කරලා දාන්න ඉන්නේ අපි නැතෙෆෙම අපේ මැදිරියට ආරාධනා කළා දිල්මින් පෙරේරාට අයිබෝන් අයිබෝන කියලා හරි බොහොම ආදරෙන් අපි දිල්මින්ට එන්න කියලා කිව්වා ප්‍රෝග්‍රෑම් එකට ඉතින් ගොඩක් දවස් අපි ආරාධනා කරා හැබැයි වැඩ තිබුණා බෑන්ඩ් එකේ ෂෝස් තිබුණා නේ බිසි වුණා ඒක නිසා මේ හැබැයි ආවේ මේ ඔව් තමයි අලි කිනා කනිෂ්ක ඉන්නා මේ බෑන්ඩ් එකේ ප්ලේ කරන ඒ බෑන්ඩ් එකේ අරුණැල්ල ලැජ්ජාවෙන් හිනා හරි කනිෂ්ක thank you ඉතින් ඔයත් අපිට support කරන්න ආවට මේ දිල්මින් අපි පුංචි කාලේට යන්න කලින් ඕගොල්ලෝ ඉතින් දන්නවා දිල්මින්ගේ නම තියෙන කියන දෙයක් නැහැ ප්‍රියංකර ප්‍රේර අපේ ආදරණීය ප්‍රියංකර අයියගේ වගේම දිල්හානි අක්කාගේ පුතා නේද දැන් නමක් හදාගෙන ලස්සන සින්දු ටිකක් රිලීස් කරන ගමන් යන්නේ අපි ඉතින් net එකෙන් උගලන්ට ඒවත් අහන්න දෙනවා මේ දිල්මින් අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු හැබැයි අද අපි කතා කරන්නේ පුංචි කාලේ ගැන මා බාල කාලේ අපි ප්‍රෝග්‍රෑම් එකේ නම ඒක නිසා අපි පුංචි කාලේට යන්න අපිට කියන්නේ ඔයාගේ සම්පූර්ණ නම අපි දන්නේ දැන් පෙරේරා එක දන්නව කොහොමත් අපේ අදීය ගායකයා මිල්ටන් පෙරේරා මහත්මයාගේ සර්නේම් එක පෙරේරා ඇවිල්ලා තියෙනවා ආටත් සම්පූර්ණ ඔයාගේ නම කොහොමද තියෙන්නේ JA පස්සින්දු
Dilmin Pereira. Pasindu gila kali use karanne school yalu itharai. Taatti paichi karanawa. Aa. Mam paichi karanne nehave. Oya asa ne. Eka nisa oya short karagatta Dilmin Pereira kiyala. Then me oyage nama hadichcha widiyata ek ek ewa thiyenone ne amma. Amma thamai Dilmin amma neme kawuda? Amma thamai. කොහොම හරි අම්මා ඒ අම්මගේ මේකෙන් තමයි නම හැදුනේ මම හිතන්නේ දිල්මින් කියලා දිල්හානි නේ ආ ඒක නිසා පස්සේ දු කෙනෙක් තාත්තා දැම්මත් දන්නේ ඒක දැම්මේ K K KW පෙරේරා ආ ඩිරෙක්ටර් කෙනෙක් හිටියා ඔව් හිටියේ අර බොහොම ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ ඉතින් එතුමා තමයි ඒ නම දාලා තියෙන පස්සේ දු කියන නම දාලා තියෙන හැබැයි දිල්මින් එකට ආස නැති නිසා අපි දිල්මින් පෙරේරා කියලා තමයි දැන් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්නේ හැබැයි යාළුවෝ එහෙම කතා කරලා තියෙන පස්සේ දු කියලා දැන් මේ පුංචි කාලේ ගෙදරදී අම්මා කොහොමද කතා කරන්නේ එහෙම විශේෂ නමක් නැහැ ඉතින් පුතා පුතා දරුවා ළමයෝ ඔව තමයි තාත්තා කිලිම පසිදු ඔය ඔය එහෙම තමයි කියන්නේ ඔව එහෙම විශේෂ නම් තිබ්බේ නැහැ ඉතින් සමු ගෙදර කීන විදිහට තමයි කතා කරන්නේ කතා කරන්නේ චූටි පුතා කිරි පුතා ඒව නැහැ නේ කිරි පුතා නැහැ කනිෂ්ක නැති නයනවා ඉතින් මේ ඉතින් අපි දිල්මින් එක අපස්සට යනකොට ඉපදුනේ කොයි පළාතේද කොළඹ මැකාති හොස්පිටල් එකේ ඉපදුනේ කොළඹ තමයි යෝ ගෙවල් කොහෙද ගෙවලුත් කොළඹ මෙහෙ මොකද පොල්ලෙන් ගොඩම හිතන්නේ ඔව් නාරෙන් පිට ඒ තමයි පුංචි කාලේ ගෙවුනේද පුංචි කාලේ ගෙවුනේ ඔව් එහෙත් ගෙවුනා නුගේ ගොඩ හිටියා කියලා කිව්වා දැන් ඉන්නේ ඉතින් කාවගොඩ තලතුගුල් දැන් ඉන්නේ හේ පුංචි කාලේ තැන් කීපයක ගෙවුනා කියලා දිල්මින්ට කියලා තිනවල යාර මතක නැතුව ඇති මතකයන් ගැන අපි මතක තියෙන මතකයන් ගැන තමයි කතා කරන්න ඉන්නේ මතක තියෙන පුංචි වයසේ වට අවුරුදු කීයක් වගේ නර්සරි යන කාලේ මතකද ඔව් ඒ සාමාන්‍ය වගේ මතකයක් තියෙනවා අඬනවා මතකයි නර්සරි යන කැමති නෑ කැමති නෑ දැන් කැමති යබේ ගෙදරින් ඇද්දලා ඉන්න ඉස්සර ගෙදරින් ඕනි කියලා අඳනවා ආ හරි එහෙම තමයි හැම කුංචි ළමෙක්ම අර ගොඩක් ළමයි නර්සරි යනකොට පෙර පාසල් යනකොට අම්මා එක්ක ඉන්න ඕනේ තාත්තා ඕනේ කියලා අඳ නැති දිල්මිනිත් එහෙම අඬන බබෙක්ලු පුංචි කාලේ නර්සරි එකේ යාළුව මතකද දිල්මිනාට නර්සරි එකේ යාළුව දෙන්නෙක්ව දෙන්නෙක් මතකයි තාමත් කතා කරනවා එක්කෙනෙක් නම් රට ගිහිල්ලා බඳලා කොහෙද දැන්නේ අනිත් එක්කෙනා ඩොක්ටර් කෙනෙක් හිමේෂ් කියලා එයත් එක්ක කතා කරනවා යන්කම තියෙනවා නර්සරි එකේ කරපු වැඩක් මතකද මොන හරි වාට සිද්ධියක් විදිහට මතකයක් මලක් තියෙන්නේ නර්සරි කත් එක්ක නර්සරි එකේ චිත්‍රෙන්ද නම් මතකයි නර්සරි එකේ බඩු ගෙදර අරන් යනවා පොඩි පොඩි බිල්ඩින් බ්ලොක්ස් එහෙම සාක්කු දාන ඒක තා කරලා තියෙන්නේ මතකයේ ඉන්නේ හොරගම් කරලා තමයි තින්නේ පුංචි කාලේ පුංචි කාලේ හරි ඒ කියන්නේ පුංචි පුංචි දේවල් අරගෙන එවිදි ළමයි කරන දේවල් මේවා දැන් අම්මා දැක්කම කොහොමද මොනවද මේ වරන් එනවා කියලා ඔය එයා දකින්නේ නැහැ කවුරුත් දකින්නේ නැහැ මං ගෑවිලා තියෙනවා වගේ කාමරේ තියලා ශ්‍රී ලංකාවේ ආයි ගින් දානවා වෙයි ආ ගින් දානවා හොඳ ළමයි කියන හොරගම් කරාට ඒ දේවල් ගිහලා ආයිත් දිල්මින් නියමිත තැන තියෙනවා නේ ඒක ආසාවට ගෙනල්ලා ආයි ගින් වෙලාව මදි මොකද අර නර්සරි යන වෙලාව මදි ටිකක් එක සෙල්ලම් කරන්න වැඩිපුර සෙල්ලම් කරන්න තමයි අරන් එන්නේ ඉතින් ගෙදර නැගලා සෙල්ලම් කළා ආයි ගිහලා තියෙනවා ඉතින් හොඳ ළමයි හරි එතකොට මේ පුංචි කාලේ අම්මා තාත්තා ඔයා එක්ක ගෙදර කවුද තව හිටියේ ආච්චි හිටියා සීයා හිටියා සීයා කියන්නේ මිල්ටන් පෙරේරා නෙමේ තාත්තා මේ අම්මගේ තාත්තා එල්මෝ එයත් එක්ක තමයි ගොඩක් කාලයකට කාලේ ගත කරේ. එයත් මියුසිෂන් කෙනෙක්. ගිටාර් ගැහුවා, පබ්ස් වල ගැහුවා ඉස්සර. එයත් එක්ක තමයි වැඩි වෙලාව. සියත් එක්ක. වැඩි කාලයක් ගත කළා තියෙන සියත් එක්ක අපිට මතක් කරන්නකෝ සියත් එක්ක කරපු පුංචි කාලේ කරපු දේවල් දඟ වැඩේම කරන්නේ නැති නේද? දඟයිද පුංචි කාලේ? දඟ නැහැ නේද? සෑහෙන දඟයි ගුටි ගන්න හැමදාම තාත්තියේ. පුංචි කාලේ එයත් එක්ක ඉතින් එහෙම ලොකු දෙවල් නැහැ තියෙන්නේ. සියලා චිල ගත්තා මේමනේ දෙල් මෙන්න සාමාන්‍යයෙන් ඒගොල්ලන් අපි කියන අම්මලා තමයි මේ ළමයි නරක් කරන්නේ එහෙම කියලා. ආච්චිලා සියලා චෝදනාවක් තියෙනවනේ එහෙම. අත් මගේ ආච්චි සියලා තමයි මාව නරක් කරේ. මොකද අම්මිටත් තියෙ ලොකුට හිටියේ නැහැ මේ ගෙදර වැඩනේ. කාලේ දෙන්න සැහැන්න බිසි. කාලේ බලයිනේ. දැන් ගෙදර හිටියට. ඒ දෙන්නත් එක්ක තමයි මම හැදුනේ ඉතින්. සියයි ආච්චි එක්ක. සියයි එක්ක තමයි හිටියේ ගොඩක් කාලට. ඉතින් මියුසික් සීන් එක එයාගේ තියෙන හැමදාම රේඩියෝ එක දාලා තියෙනවා. ඉතින් සින්දු අහනවා ඇත් එක්ක. කියනවා සින්දු කඩේ යනවා යත් එක්ක ඕකියා තමයි ඉතින් සීයා එක තියෙන හරි එතකොට අපේ ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහත්මයාත් එක්ක වාට තියෙන මතකයන් ඔහුගෙන අහලා තියෙන මතකයන් කොහොමද ඔයාට
දැන් හෝ අපේ රටේ ඇත්තටම දැවැන්ත චරිතයක් නේ. ඔව් එයාගෙන දන්නේ සින්දුවලින් තමයි හරි. සහ තාත්තීන කතාවල් වලින්. මම දන්න තරම එයා සෑහෙන සින්දු කියන්න ආසයි. බොනවා සෑහෙන. මම නම් බොන්නේ කනිෂ්ක hinaය මම නෑ. මම මොකද කියන්නේ? කනිෂ්ක hina වෙන්නේ. හැබැයි දිල්මින් හොඳට වතුර බොනවා මොකද ආවිල් ආපු ගමන් වතුර ඉල්ලගෙන බිව්වා. හරි. මේ සින්දු කියන්න කැමති සහ මේ මම අම්මට තාත්ති කිව්වා එයා හොස්පිටල් ඉද්දි මේ එතන ඉන්න ලැඩ්ඩු එක එහෙම රැට සින්දු කියලා එහෙම කරලා තියනවා කියලා කියලා තියනයි. ඒ වගේ මතකයන් තමයි තියෙන්නේ 100ත් එකේදී හම්බෙලා නැහැ නේ මට. මට කතා කරන්න බෑ ඉතින්. ගොඩක් දේවල් කතා කරන්න බෑ 100. එයාට මොන ගිහිලා නැති නිසා. හැබැයි මතකයන් තියෙන්නේ තාත්තා කියන දේවල් එක්ක, අහලා තියෙන දේවල් එක්ක, ඔහුගේ ගීතත් එක්ක තමයි මේ දිල්මින්ට ඔහුගේ මතකයේ තියෙන්නේ 100ගේ සින්දුලින් දිල්මිනව ගොඩක් කැමති සින්දුවක් මොකද්ද තියෙන්නේ? මුතුපාරයක කියලා තියෙනවා සින්දුවක්. ඒකට කැමති. ඒක වැඩි ප්‍රසිද්ධ නෑ. එකම ඊළඟට රීමේක් කරලා දාන්න ඉන්නේ රිලීස් කරන්න. net එකට ගෙනත් දෙන්න. හරි, thank you. හරි, දඟ ළමයෙක්නේ පුංචි කාලේ. ඔව්. තාත්තිකෙන් ගොඩක් ගුටි කාලා තියෙනවානේ. ඔව්. අපි මහල තියෙනවා. ප්‍රියංකරයි කිලක් තියෙනවා. එතකොට දෙකක් දෙකක් මතක් කරමුද අපි? 1000ක් මං සෙල්ලම් කරලා යාළුවෙක් එක්ක හඩු පිටින් දාඩිය පිටින් මඩ ගාගෙන අම්මි තාත්තික හරි යන්න ලෑස්තිලා. වාහනේ ස්ටාර්ට් එකේ ඉතින් අපේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියේ සරජිත් කියලා. එයාත් මතක් කරන්නේ එයාත් මම බැලුවා පොඩි කාලේ. එයා තාත්ති රැස්තිලක මම ඉතින් වාහනේට හොරෙන්න හැදලා පිටිපස්සේ හැංගිලා හිටිය යන්න. තාත්ති දැක්කාර පිටිපස්සේ මේ මොකද්ද මම දැක්කාර මේකේ මොකද්ද කියන රියවි මිරේ. ඒකෙන් දැකලා මේ බහැලා ඉතින් මාව කණෙන් ඇදලා මම මිදුලි අර එදී දාගෙන මම බෙල්ට් එකෙන් ගැහුවා. දාගෙන ගහලා 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 මටත් තරහයිල මාත්‍යාට ඊටස වැලි ගහන්න ගත්තා. මෙයා අපට ගහලා ඊටස ගියා. වාහනට නැගලා යන්න යනකොට මම වැලි ගැව්වා වාහනේට. ආයි ඇවිල්ලා බැලලා ගැව්වා මට. ඉතින් මට එපා වුණා එදා. මේ කමන්නේ ඉතින් ගහන්න හොඳකට වෙන්නේ නැති කියලා හිතලා ඉන්නවා. හිතලා ඉන්නවා. වර්තමාන කාලයෙන් උතර දුන්නේ. තාම ගහන්නේ නැරෙ නේ. නෑ. දැන් ගහන්නේ. තාම ඉතින් ආ පුංචි කාලේ ඉතින් ගහන්නේ ඉතින් හදාගන්නනේ ඉතින් මෙහෙම තමයි. අම්මා වසනද? අම්මා ගහන්නේ නැද? අම්මා වසයි තාත්තට වඩා. එනකට තරහ යන්නේ යාට. යාට ඉඳලා ඉట్లా තමයි තරහ යන්නේ. අහහ. මොකක් කරේ අන්තිම තැනේදී තමයි තරහ යන්නේ යාට. තාත්තට හැම වෙලෙම තරහ යනවා. ආ එහෙමද? යාට හැම වෙලෙම තරහ යනවා අම්මිට තරහ යන්නේ. හැබැයි තරහ ගියාම අපි ඔක්කොම ඉතින් බයයි. හරි දැන් ප්‍රියංකර පෙරේර මහත්මයා නැත්නම් ප්‍රියංකර අයියා යාට ගුටියක් දෙකක් දීලා තියෙන දවසක අපි ඇහුවා. හැබැයි දිල්හානියක් අතර එහෙම තරහ යන්නේ නැහැලු. තරහ ගිහාම ඉතින් මරවසයිනේ. හිතා ගන්න බැරි තරම රවසයි. ඔව්. ආචි සීය සර කරන්නේ නැද්ද දිල්මි? නෑ. එදෙනත් එකනේ ගොඩක් කල්. ඔව්. එදෙන්න නෑ. එදෙන්න මගේ ෆිට් එක. තාමත් එහෙම සීය නම් නැති වුණා. ඇක්සිඩන්ට් එකෙන්. ආචි ඉන්නවා ඉතින්. අම්මුණත් නැමෙ කාලේ ගිහම නෝ. ඒ තරම් වැඩ නිසා මං හිතන්නේ දිල්මින්ට යන්න වෙලාවක් නෑ ආච්චිම බලන්නනේ. හරි දැන් මේ ඉස්කෝලේ කාලේ මේ පුංචි කාන් ඉස්කෝලේ ටෙමෝ අපි ළඟට මේ ගෙදර අවට වට යාළුවෝ හිටියද? ගෙමල් අවට හිටියා. හිටියාද දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. ඉතින් ඒ ටික තමයි සෙල්ලම් කරන්නේ. මොනවද කරන සෙල්ලම්? ගොඩක් කියව කරනවා. මේ පැත්තේ මිනිස්සු බය කරනවා. රේන් කෝට් එකක් ගිහලා රෑට. බය වෙනවද? ඔව් බය වෙනවා. ඒක නෝයි වයිසයිට් කීයේ වගේද? මේ 10 10ක් 11ක්. ඒ කාලේ වයස වගේ එන්නේ. ඒ කොහොමද මොකද මම ඒක අදම ඇහුවේ. ගිහිල්ලා කොහොමද බය කරන්නේ? රේන් කෝට් එකක් ගෙනත් දුන්නා මට අපේ අම්මා. මම ස්කවුටින් කරා කාලයක්. මේ කැම්පරි වල වහිනවා ටෙන්ට් එක සින්දි රේන් කෝට් දාගෙන ඉන්නවා. ඒකකින් ඒකක් අරන් එයා ගෙදර ඇන්ටිය බය කරාම. සෝරි. මේ ඊට සමි. ඒකට ඉදර්තය තරහා ගියන් ඉදා ගැහුවා. ආන්ටි ගැහුවා. ඔව්. එයා බය වුණා. එයාට පොඩි පප්පේ අමාරක්ක ගියදලා මේ ඒච්චර සීරියස් ගියා එක. ඊට පස්සේ මම ආයේ වගේ වහරේ නැහැ. හැබැයි ඒක සෙල්ලමක්. ඉතින් ක්‍රිකට් ගහනවා. ඉතින් වන් බම්ප් තමයි ගහන්නේ. පරිඩත් නැහැ. ඔය තමයි. හරි මාර සෙල්ලම් තමයි කරලා තියෙන්නේ ආලුවත් එක්කයි. අය තනිය ඔය බය කරපු එක තනියෙන්ද කරේ? Thank you කනිෂ්ක. ටට්ටක් ගාන නැත්තම මේ මම බලමු මොකද කරන්නේ කියලා. මේ ගොඩක් දඟයින පුංචි කාලේ. උතර එහා ගෙදර ආන්ටිව බය කරලා තියෙනවා. තාත්තිගෙන් අර වැලි ගහලා හැම ගුටි කාලා තියෙනවා. මම ආදන් ආදි තමයි මාත් මතක් කරන්නේ මට හරියට. දැන් කවදාවත් මේව කතා කරලා නැහැ ඒකයි.
හරි මේ දිල්මින් දැන් පුංචි කාලේ හැමෝටම තියෙනවනේ හීන. ඔව්. මම ලොකු වෙලා මෙන්න මේ වගේ ළමෙක් තමයි වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් හරි කවුරුරි හැම අපි හීන තියෙනවනේ මොකක් හරි වෘත්තියකට යනවනේ කියලා. ඔයාට මොකදද දැන් අම්මා ගත්තාම කලාවට සම්බන්ධ ජනප්‍රිය ප්‍රසිද්ධ ප්‍රවීණ කෙනෙක් මේ වෙනකොට ඉතින් තාත්තත් ඒ වගේ සීයත් ඒ වගේ අම්මගේ පැත්ත ගත්තත් අම්මගේ පැත්තිනුත් කලාවට සම්බන්ධයි ඉන්නවා නේ සීයා හැමති තියෙන සංගීතයට සම්බන්ධයි ඒ දේවල් තියෙනවා. ඔයාට තිබ්බේ හීනේ මේ පැත්තට වෙන්න ඕනි කියලාද? ඒ කාලේ තිබ්බ නෑ කැම වැඩි ඒ මොකද්ද වහිතේ තව තිබ්බ නෑ අතරම හීනයක් මේ ඔය ෆ්ලයින් ඒවියේෂන් සීන් එකේ ආසාවක් තිබ්බ ඔය පයිලටින් කරන එහෙම එකක් පොඩි කාලේ නම් කොහොමවත් තිබ්බ නෑ එහෙම මොකුත් සෙල්ලම් කරන මූඩ් එකේ ඉන්නේ හැබැයි මියුසික් කොහොමවත් තිබ්බ නිතරම වඩපිටාවේ මියුසික් එක්කම තමයි ඉතින් හැදුනේ පස්සේ ඉතින් මියුසික් කරන්න ඕනේ පැෂන් එකක් හැදීට ආවා ඉතින් මියුසික් කොහෙන්ද මන්ද මේ ඊට පස්සේ මම දැන් ප්‍රොඩියුස් කරනවා ඉතින් බෑන්ඩ් එකත් එක්ක වැඩ තියෙනවා තනි වැඩ තියෙනවා එහෙනම් තමයි ඒකම නේ අනා මේ පුංචි කාලේ අරමුණක් තිබුණේ මේ පැත්තට මෙන්න ඕනි කියලා මේ මයිඩියා එකක් තිබුණේ නෑ ඉගෙන ගත්තෙත් වෙන ශේස්ත්‍රයක ඉන්නේ දිල්මින්නේ මියුසික් ඉගෙනගෙන නෑ මම ගිටාර් ක්ලාසස් එහෙම ගියා එහෙම ඔය මම ඩිග්‍රී කරත් තියෙන පියානෝ ක්ලාසස් ගත්තා ඇමරිකාවේ එච්චරමයි ඉගෙන ගත්තේ නැහැ මියුසික්. මියුසික් ඉගෙන ගත්තේ නැහැ වෙන පැත්තකින් තමයි ඉගෙන ගත්තේ. අපේ මියුසික් වලට යා කුමරි දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වැඩ ටිකක් කරගෙන යනවා. අපි ඒකනත් කතා කරමු. පාට පාට හීනයක් විලාසේ ඇති නිරෝෂා විරාජිනීගේ මේ සොන් එකට ඉතින් දිල්මින් ගොඩක් ආදරේ කියලා කිව්වා නේ ඔව් මම ආසම සින්දුවක් ඉතින් අද කිව්වා ඉතින් thank you හරිම ලස්සනයි කනිෂ්කා thank you ඉතින් පුංචි කාලේ ඉඳන් මේ වෙනකොට ඔයා මේන්ටේන් කරන අරගෙන එන ඔයාගේ ගතිගුණයක් මොකද්ද පුංචි කාලේ ඉඳන් මේ වෙනකොට ඔයාට තියෙන හොඳ හරි නරක හරි පුංචි කාලේ ඉඳන් පාරි කුණු ගන්නෑ පොඩි කාලේ ඉඳන් මං එක දවසක් වාහනයක් දී පන් දැම්මා කිරිපැට්ටක් මේ පාරට දැම්මම අම්මි බැන්න මට බැන්න කියෝ දාන්නේ පාරි කුණු උණු බක්කේ තිබ්බොත් විතරක් දාන්න නැත්තා තේ තියාන්නේ කියලා ඉතින් ඒක අදටත් මං ඉඳන් තියෙනවා මං දාන්නේ පුළුවන් තරම් මං ප්‍රැක්ටිස් කරනවා ඒක දාන්න නැතු ඉන්න ඒක නියමයි අතරම හොඳ ගතිගුණයක් අද ප්‍රෝග්‍රෑම් එක අහන බලන හැමෝටම දිල්මින් දුන්න පණීඩයක් එක කුණු දාන්න එපා පාරේ. ඉතින් එයාත් දන්නේ. ඉතින් අම්මා තමයි ඒක කියලා දීලා තියෙන. අද වෙනකන් ඒක යා ආරක්ෂා කරගෙන ඉන්න. මොනතරම් මේන්ටේන් කරන බලනවා. සාක්ලාට මිස් වෙන තැන් ඇති. ට්‍රයි කරනවා. හරි. දැන් මේ අපි මුංචි කාලේ ගැන ගොඩාක් දේවල් දිල්මින් කතා කරා. වගලුත් නිර්මාණ ගැනත් අපි කතා කරන්න ඕනේ මොනවද අලුතෙන් මෙන්න තියෙන සින්දු 20ක් විතර එන්න තියෙනවා කියලා කිව්වා. ඔව් ඒක එකපාරෙන් නෑ කියලා. එනවා මේ අවුරුද්දේ සින්දු කයිද 3ක් විතර එන්න තියෙනවා. ඊළඟ අවුරුද්දේ බෑන්ඩ් එක යන්න හිතන් ඉන්නවා කියන්නේ ප්ලෑන් වෙනවා නේද තනිය. කතා කරන්න ඕඩිය.
මේ අපිට ඔටෝ එකක් යන්න ඉන්නවා ඕස්ට්‍රේලියාවේ මම ඊට කලින් සින්දු තුනක් විතර දාන්න හිතන් ඉන්නවා ගිහිල්ලා perform කරන්න හිතාගෙන ඉන්නවා ඉන්න හරි එතකොට දැන් නදිමාල් එක්ක තියෙන යාළුකම පුංචි කාලේ ඉඳන් තියෙන එකක්ද පුංචි කාලේ ඉඳන් තමයි තියෙන්නේ ඒ කියන්නේ 2009 වගේ නේද තමයි තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්නවා අපි නදියා හම්බෙන් අපේ සීයාගේ කොන්සර්ට් එක සින්දු කියන්න කතා කරනවා මට. එතකොට අමල් අංකලුයි මගේ බාප්පයි අරෝෂ් බාප්පි යාළුවෝ. ඊගෙන මගේ තාත්තගේ මල්ලි. අමල් මේ අරෝෂ් බාප්පි තමයි මාවයි නදියායි එකතු කරන්නේ. යාළුවෝ කරවන්නේ. ඒ කියන්නේ මුණ ගැසන්නේ. එතකොට නදියා සින්දු කියන්නේ නදියා කොන්සර්ට් එකේ গিටාර් ගහන්නේ මම සින්දු කියන්නේ. මේ ඔහොමම ඉතින් යාළුකම පටන් ගන්නවා. දැන් තමයි ගොඩක්ම ඉතින් ළඟින් ඉන්නේ මේ බෑන්ඩ් එකේ එකයි. ඒකත් එක්ක ඉතින් යාළුකම තාම තියෙනවා ඉතින්. ඉස්සරහට තියෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අපිට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්නත් වෙලාව ලැබිලා තියෙන්නේ. දිල්මින් එක්ක අපි ගොඩක් දේවල් කතා බහ කරා. අච්චි අම්මසිය ගැන කතා කරා. අම්මා තාත්තා ගැන, ඉස්කෝලේ ගැන. එක දවසකට යන් අපි පිටිපස්සට මතකයක් එක්ක තමයි දිල්මින් යන්න වෙන්නේ. දැන් අපිට හැබැයි යන්න බෑනේ. අතීතෙට කියන්න බලන්න ඔය ආස දවසක් යන්න. ගොඩක් තියෙනවනේ අක්කේ. හැමෝටම අපි එක දෙකක් කියමු. ආස දවසක්. ඉස්කෝලේ අන්තිම දවස. ඉස්කෝලේ යන්න නැති ඒ සතුට තිබ්බා. ඒක තියෙනවා. ඉස්කෝලේ ආස නැහැ. ඔව් අන්තිම කාලේ ඊට සිදෙන් ඕල ඔලිම්පස් ඉස්කෝලේ ගියේ නෑ මම. ඒ ලෙවල් වලටත් මම ගියේ නෑ. මං ගෙදර හිටියේ. ඒක තිබ්බා. දෙවෙන ළමයින්ට ඒ දවස මතක් වෙනකොට ආයි යන්න නැති නිසානේ අපි ඒකට ආසයි කියලා හිතන්නේ. ඉතින් දිල්මින්ට ඒකෙන් ගිහින් ඉවර වෙන සතුට තමයි තිබුණේ. උදේ නැගිටින්න නෑනේ. හා ඒක තිබ්බා. බර්ත්ඩේස් මතකද වල් පුංචි කාලේ? බර්ත්ඩේස් මතක ඉස්සර මගේ බර්ත්ඩේක පාවිච්චි කරලා අපේ තාත්ති පාටි දානවා ගෙදර. ඒ වෙනුවෙන් ඔය වෙනුවෙන්ද මං වෙනුවෙන් කියලා තමයි ඉන්නේ. මේකට ඉතින් සෑහෙන අය එනවා. ඉතින් ඉස්සර හැම සතියම වගේ අපේ ගෙදර පාටි. මේ එතකොට ඉතින් මට අර ජොලි ඉතින් සෙල්ලම් කරන්න පුළුවන් මේ බෑන්ඩ් එකක් එහෙම ගහනවා. අර එහෙම තමයි තිබ්බේ. ඒ වගේ මතකයන් තියෙන සෙල්ලම් කරනවා, රෑලි ඉන්නකන් ඉන්නවා, ඇරගෙන සින්දු කියනවා කට්ටිය. ඒ මතකයන් තමයි තිය සුන්දරයි ඉතින්. දැන් නැහැ එහෙම. දැන් අපි සින්දු කියනවා. තාත්ති බලාගෙන ඉන්න. දැන් ඒගොල්ලෝ සින්දු කියනවා. ඔහොම තමයි වෙන්නේ. දැන් කාලේ වෙනස් වෙලා තියෙන. දැන් ඉස්සර ගෙදර ඉන්න ආස දිල්මින් දැන් ගෙදර ඉන්න ආස නැහනේ. දැන් ආස එළියට වෙලා ඉන්න. එහෙම තමයි ඉතින් හැමදාම එක වගේ තියෙන්නේ නැහැ නේද? වෙනස් වෙනවනේ. වෙනස් වෙනවනේ. එහෙනම් දිල්මින් අපිට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න වෙලාව හරි. පුංචි කාලේ ගැන ඔයාලට මොනවද අවසානයේ කියන්න තියෙන්නේ ඔයාගේ පුංචි කාලේ ගැන? මගේ පුංචි කාලේ සුන්දරයි සහ අඩුවක් තිබ්බේ නැහැ ඉතින් මට දේවල්. ඉතින් මම හදටත් ඒක කොහොමද ඒක කියන්නේ? ඇප්‍රීෂিয়েට් කරනවා ඒක. හැමදේම වගේ තිබ්බා. මම මොනවද ඉතින් කියන්න තියෙන්නේ? සෑහෙන දේවල් ඉගෙන ගන්නවා ඉතින් පොඩි කාලේ. ඒවනි ඉතින් හදටත් ගෙනියන්නේ ඉස්සරහට. I think වා පොඩි නම් ඉතින් වාගේ පුංචි කාලේ වා හොඳට enjoy කරන්න කියලා තමයි කියන්නේ තියෙන්නේ. එදිරි දිල්මින්ට වගේ දේවල් මතක් කරන්න වටත් පුළුවන් නේ. ඔව්. හරි. කොහමද අපි ගොඩක් දේවල් යත් එක කතා බහ කරා. පැය පුරාවට ලස්සන සින්දු කීපයකුත් ඇහුවා. අලුත් සින්දු කීපයකුත් ඇහුවා. ඉතින් අලුතින් එන සින්දු අපි අහන්න බලාගෙන ඉමු. ඔයාගේ කලා ශාස්ත්‍රයේ වැඩ කටයුතු දිල්මින් සාර්ථක වෙන්න ඕනේ. පොත් කියන ජීවිත වැඩ කටයුතුත් එහෙමයි. අපි net fm අපේ ටීම් එක වෙනුවෙන් ඔයාලට හදලා දෙන්න ප්‍රාර්ථනා කරනවා. thank you කියන්න ඕනේ. මොකද මගේ සින්දු ප්ලේ කරනවා. අපේ බෑන්ඩ් එකේ සින්දු ප්ලේ කරනවා. I think thank you. මා බාල කාලේ